අයිබුවන් අදූදේ පෝස්ෂ්ටයක් දාලා ඔබට මතක් කළා රනිර් වික්‍රමසිංහගේ විසිද් දෙවන්න ව්‍යස්ථා සංශෝධනය දැනටේක ශ්‍රේෂ්ඨාධිකරන්නේ අභියෝග කරලා තියෙනවනාව දෙනෙක් ඒ ගැන අපි කතා කරමු මොකද හුකේනවා අපි මේ රටේ ජනතාව අපේක්ෂා කරපු දහනවන ව්‍යස්ථා සංශෝධනය ගනවා ගැනල්ල රට යම් විධිමත් ත්වයකට ගන්නවාගෙන ප්‍රකාශයක් කලා ඒ පිළිබඳව මං ඔබොව දැනුවත් කරන්නේ මේ කතා කරනේ ඇත්තම රටේ පුරවශයන්ට මිසක් වහල්ලුන්ට නෙවෙේ. මේක හරියට ඔළුවට ගන්න නම් අනි වාර්යම නිදහස් මනසිකි මේ කතාව හන්න ඕන මේ ඇවිල්ල මේ මොනටයිස් චැනල්ලගන්න නෙවේ දනුවදීම තදාා ගෙනන්න වැඩපිළේලා. ඔබට මතක ඇති දනමසි හැත්ත හත්තේ දිනය ගත්තුවත් මේ ජයාර් ජයවදන ඔබට ඉරිපත් කරන්න ආණ්ඩුම ව්‍යවස්ථාව ඒක සඳ හබෙන් ඉල්ලනවා ජනමතයක් ධර්මිෂට රාජ්‍යයක් පුුර මත ගඇති පිටවන්න දිනය හැත්තහත්තේ ජූ ලිමාසය විසේක් වෙනද ඒක බලන් හඳුන්ුුව අදීමම බලන් ආණ්ු ්‍යස්ථාවක කියනවා අරමුණු මෙවා කාගෙද්දම ඉලන්නේ බලය උබෙ කවුද ඔබ මෙරටේ පරමා අධිකාරී බලවතා ොට දහුව ඔබ බලල්ලන්නේ රටේ නීතියේ ආධිපත්ය ස්ථාපිත කල්ලා එක කියවන්න අධිකරණය ස්වාධියනත්වය ස්ථාපිත කල්ලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉහෙල්ලිම ගඩු කරලා එවගේ මොවුන්ගේ පරමාධිකාරී බලට යතත් රාජ්‍යක් පවත්වාගෙන යම සඳහා අලුත් ව්‍යවස්තාවක් පැනවීම සඳහ තමයි ඔබේ මේ චන්දයෙන් බලය ඉල්ුවේ. එ ඔබ දුන්න ඒ අවස්ථාවදි ජන මතය අලුතු අස්ථාවල් සම්පාදනය කරන්න ඒක තමයි අපි කියන්නේ එක්දදා නමසිය හැත්තතාටේ ආණුරො යවස්ථාව අද ක්‍රියත්මක වන්න ඒකේ දැඟඔබ දැනගඩි ඉසැල්ලාම පාල්ලිමීන්තුව කැන්්ඩදිසිවිසි පහ. ඒ අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා අධිකරණය මේ ඔක්කොම ආයතන ඔබේ අධිකාරී බලය තමයි ක්‍රියත්මත් කරන්න ඒ ඕන කෙනෙ ඊට පටහැනිිව කරයු ක නොන ඔබ බලය ොද ඔබ න ඩොක්ට න ප්ලි ්‍රස් කල විශ්වාසමන්ත භාවය මත මයි ඔබ මෝන්් බලිදිරද. ඊට පටහැනිි මෝවන් කටයුතු ක නොන ඔබට සෑම්ම අයිතියක්මති නම් අධිකරන්නේ දී බො ඔබේ අධිකන බලය බලගන්නවා අධිකරය හැුවේ අියව් කරන දැන් අපි දැන් කතා කරමු ආඩුන ත්තාවක් සම්පාධනය කට පස්සේ ඔබේ අධිකාරී බලය ආරක්‍ෂාකිරීමට පෝෂිණය කිරීමට ඒක තියන විධවිධාන හා ඊට පටහැනිය දෙ විසි පහ ටුතු කරන නම් අපි තින බලය ආණඩුකන ව්‍යස්ථාවේ පැහැදිලිව දක්වනවා ඔබේ ඒ තියන අයිතිවාජක මේ එකකාල අත්හ ොන හැකි ඉනේලේබල් රයිට් එක කාටවත් දුරගන්නව ඊට පටහැනිව නීතියක් සම්මත කරන්න පාලිමේතු උත්සහ කරනවා නම් ඔබේ විශ්වාසය උල්ලංගනය කරලා ඔබට තියනවා බලයක් ඔබේ අධිකරන බලය බලගන්නව න අධිරන්නය හමෝට ගෙන හිල්ල වහාම එක අභියෝග කරන ඒ සඳහා හඩුුව ්‍යස්ථාව එක සිී විසිය එකෙන් ඔබට දී තින සති එක කාලයක් ඒ අභියෝග කරලා මෙන්න අපේ අධිකාරී බලය අභියෝග කරන්නේ අපි මෙන්න හේතුව හිදා මේකට අපි එකගනෑ මේකින් ආඩුකුර අස්ථාව පනව නවස්ථාවේද අපට දීපයේ සසාහතිකය සම්පර්ණයම උල්ලංගනය කරනවා කියලා ඔබට අභියෝග කරන පුළුවන්. අන්න ඒ බලය මෙරට ඕනම පුරැසියකට පුළුවන් අල්ලු තෙන්ම පනත්කෙටම පතක්ගෙනනකොට ව්‍යවස්ථාංචදනැ ගේ නකොට එක බලගන්නවල ශ්‍රෂ්ාිකන් යටදිීයටගෙල කියන්න මෙන්න ේතුව නිසාපිමකට සම්ූර්ණයම විරුද්ධ. දන් ඔබට ඒටික තරෙන්න ඇති. ඇයි ප්‍රති පුරවේසිතියෝ ක්‍රියාකාරී පුරවඇතිෝ. න් අථ සංචලනයක් ආවම එක කියෝල බලලා ගැසට් කරන එක අරමුණයකයි. ගැසටගේ පලකිරීම අදහරන්නේ රට පරවචය දැනුවත් රීමට. ඊට පස්ේ තමයි ඒට කාලයයක් දෙන පල්මිින්තු ්‍යායපත්‍රයට ඇතුල් කරන්න ඩිස්සල්ල පොරවේසියන්ට කල්දන කියවල බල සූදානම් වන්න. පල්මිින්තු න්‍යායපත්‍රයට ඇතුකරබ දින ඉද තයි දස් හතක් බට තිෙන ්‍රෂ්ාිකරන හ මටගේ ලේ අභියෝ කරන්න. ම විතන ඉටක ට පැදිලි. දැන් අපි කතා කරමු ඇයි මේ මෝල් ඉදිරිපත් කරපු මේ විසිද් දෙවන්න ව්‍යවස්ථා සංශෝධනය සමඟ අපිට කොහෙත්ම එකඟවෙද බැරි නාගලන්දික දෘෂ්ටිය ු බලන්නේ ඔය කිම දශපාල පක්ෂක බල දෘෂ්යන ඔබ දෘෂ්ය බන්න. ඔබට මේකෙන් අයුක්තියක් අසාධාරණයක් අගතයක් සිද්ධ වෙනවාද එ ඒ එකසේ වෙනවා නම් අධකරනය හමෝඒක අභියෝග කරන තමයි නාගනද පිෙහිටින්නේ ඔහුට ඔය ස්සිම දශපාල පතිෂක් අදාලනය දැන් මොනවාද මේකින් කරන මොහු කිව්වා අපි මේක විජේදස රාජ පක්ෂ දෙපාරක්ගෙනාව ්‍යස්ථහන් ඉසල් එකක ඉල් දැන් අයින් කර ගත දැම්මේ තවයකක් ගෙනාව. ඉඟට ත් ප්‍රේ දසතය ගෙන ම එත කොට ඔබට ැනුදුුන්න මේ එක අනිවාරම ශ්‍රේෂ්ාධිකන අල බි කරන එක මොකක්ද ඔවුන් උත්සහ කලා ඔබේ අධිකාරී බලය ඔබේ අවසරයකින් තොරව පැහරැගන්න එම කරන්න බෑ. ්‍යස්ථාව න එබට අපින එන්ට්‍රෙන්් ප්‍රවිශන්ස් කල කකාටවත් උදුරගණන්න බෑ බේ අවරයක් නැතු. එකක් තමයි අධධිකරණය ස්වාධීනත්‍රය. තමයි එකක් තමයි විධායක ජනාධිපතිවරයාන් ක්‍රියාත්ම කරන ඔබේ විධායක බලය අනිත්‍යක තමයි පාල්ලිමේන්තුව ක්‍රියාත්ම කරන ඔබේ ්‍යවස්ථාදායක බලය හැබැයි මේ ටිකත් ඔබට කියන්න ඕනේ ලංකාවේ ආණ්ුකුරයත්තාවේ මෙසේ තිබ්බට මේකට සම්පූර්යෙන්ම පටහැනිව ඔබහල ඇතින රටක නීතියකයන්නේ තක්කඩින්ගේ හොරියුන්ගේ රාජ්‍ය බලය අල්ලගනී නුන්ගේ ආයුදය කියල බාල ඇතිනේ ඇත්තේ කතාව. ව්‍යවස්තාවේ ප්‍රතිපාදන කෙසේ වුවත් පාල්ිමිේන්තුවේසු ගත හැකේ ඔබ චන්දයෙන් පත් කරන පුද්ගලීට පමණයි කියලා. ඉතු පතැනිියව නීති සමඳ කරට බෑ හතරය අයන්න. නමුත් ඔබ න්න ඔබ කනින් ඇදල ඒපු මිනිසුත් ඇත පාල්ිීන්ට නවා ඔබ සම්පූර්ණය මෝබේ බලය පැහැරගන්න. දැට පැහැදිි. විශේෂය මේ ව්‍යස්තා සංශධනයයි නාගරන්ද ඔබ වින්ුව නභියෝග කලේ එකන මේ කතාගරන්න. මේ නත මේ තත්වයට බිඳවැඩ ලතිය බන්න ප්‍රධානව හේතුවත් තමයි පටේ නීතියක් නැති. නීතිය සදාචාරය, සභ්‍යත්වය හැදියාව විනය මෙ මොනොකත් අද රටේ නෑ. මේක තමයි ලොකුම ප්‍රශ්නය. මේකේ තියෙනව ලොකු මේකක් දැන්ව ජයා ජවද්‍ය ඔට පොරුන්දුවෙචි එක තියෙනවා වච නෙම තිනවා. අධිකරණය ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා ඔබට දෙනා ප්‍රතිඥාව. මේ කරනවාද. දෙක ඒ කරනවාදහත්ම නෑ ඇයි එම රටක අධිකරණය ස්වාධීනත්වය ස්ථාපිත කරන්න නම් බිනිශෂකරුවන් පත්කිරීමේ ක්‍රමවේදය සම්පූර්යම දේශපාලන අධිකාරීෙන් ඉවත්වෙන්න ඕ එකට අපි කියනවා ඩොී සෂන ප බල්ල තල බෙදීමේ සිද්ධාන්තය ඇොමල්ට නන් පපුදුරාජමරලි ඕනම රටකට අදාලායි. පාලිමින්තුවට වත් විදහැක ජනාධිපතිවරයටත් අධ්ධිකරණයට අතදාන්න බැක්. මේක තියෙනදමය විසි දෙකේ කොහෙත්ම නෑ. මං අද දේ පෝස්්ටයක් දැම්මාට දෙදහස් පහල්වේ අප්‍රේල් මාසි විසි අටවැනිදා ඔය දහන් නමවන ව්‍යස්ථා සංශධනය පල්ලිමින්තුවේ. අභියෝගකරපු අවස්ථාවේදී ඉදිරිපත් කරපු අවස්ථාවේද මේ දෙසී විසිපා කෑග හැපු හැටි කට්ටියගේ නම් ගම් ඔවුන් කියපු දේවර්තෙකට දැම්. කට්ටීම කෑගහමින් කිව්ව්‍ය පාලිමිතුව තුල්ල බැහැ අධිකරණ අපේ ග්‍රහණ ඉතියාගන්න ඕන. නීතිය අපේ ග්‍රහණ ඉතිාගත්තේ නැත්තම් අපි පෙලියට හිර යනවා. එක බලන්න දැම දාපු එක. ඒකෙන් අදහස් කරන්නේ, අධිකාරණය දෙසිවිජි පහය ග්‍රහණේ එම පාගගෙන ඉන්නතා දුරට අපට ගැලවීමන්නේ. දැමේ විසි දෙකෙන් කරන්නත් ඒකම තමයි. ඇයිහම කරන්න. ඇයිහම කියන්න. මේක යෝජනා කරනව නැවත ව්‍යවස්ථාදායක සභාවක් මොකද ව්‍යවස්ථාදායක සභාව කියන්නේ විනිසුරන් පත්කිරීමේ අධිකාරී බලය තින ආයතනයට. මිෂම් ස භාවල සාමාජයකයෙන් පත්කිරීමේ අධිකාරී බලයතින ආයතනයද නීතිපති පොලිස්පති ම බහලතින නිමන් පොල්පිති කියල ගැන්නේ එකත් හේත්ව කැතු මයිග ඒවගේ ඒවගේ ආයතන රැසක ප්‍රධානනි පත්කරීම ආයතන ලැිගෙන ්‍යවස්තාදායක සබාවගල ම එකක් තිබුණාව්‍යවස්ථාවය ඒක ගෙනාවේ පලවිනිවතාවරට දා හත්වන ව්‍යවතාංශධනය එක පත්සේ කෞද ම මහහින්දරාජ පක්‍ ල බිසි කල් ක්කම තමන්ගේ. කුල්ද ස්ලා නගැස්වා ිනිෂිකරවරු ආපුහුව ගෙනව දහනමෙන් යම්තාව දුරකට ඉළකට විස්සෙන් ගෝටාාවේ රාජපක්ෂක අල්ල විසි කළ ආයත් තිනිශකරු දන ගැස්වා දැම්ම උන් කියනව විසි දෙකෙන් අපි නැවත මේක ගේනවා ඒක මේකේ ඒ කියන දේ අරමුණක් ඉෂ්ට වෙනවාද ඔය විජේ දස රාජපක්ෂ කියන කතාව හෝ රනිල් ක්ම සිංහ කියන කතාව ඇත්තද සම්පූර්ණ බොරු ඇයි හෙම කිය ව්‍යවස්ථාදායක සභාවක් හදනව නම් මංඟටිකුව බලතල බෙදීමේ සිද්ධන්තේ එඒවගේම අධිකරණය ස්වාධීනන්තේ ඒක තහුරු කරන්න නම් අනිවාරණය සභාවේ දහත් දෙනාම ස්වාධීන පුද්ගලය වයතුයි. එකන්නේ වලාාත් යෝග්‍යමදේ තමයි පාලිමේන්තු මැතිවරණයට යන්න අවස්ථාවේදී ඒ ඒ දේශපාලන පක්ෂ එකන ව්‍යවස්තාව තිබියයුතු ප්‍රතිපාදන ගෑන ම්‍යඔොට කථගන්න. ඒ දේශපාලන පක්ෂ රටේ ජනතාවට ජනමතියක්කිල්ලනට කියන්න ඕ මෙන්න අපේ ව්‍යස්ථාදායක සභාව. ඒක ඉන්න දේශපාලුව නෙවෙේ. ඒක ඉන්න පුුවන් රටේ අධිරයග නම්මගේ කීර්ති මත්තා න්න පුළන් ඒ දේශපාල පක්ෂලි යෝජනා කරන පුළන් ඔබට කියන්න ඕන මෙන්න අපේ ව්‍යස්ථාදායක සභාව අපට චන්දය දෙන්න අපි මේ කට්ටේ තමයි බිනිස්සුනන් ප්‍රත්කිරීමේ අධිකාරය වන්න ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්නේ. ඒට අපිට අ දනඩවත් බෑ අත දැම්මුොත් අපේ මන්ත්‍රී දුරය අ හෝසයනවා රජානාය කැවැන්ඩ බුලන් අමාතවරයත්තුෙනවා නිර පහරන්න ක්‍රමවේදයක් ්‍යස්ථාව හඳුල්වා දෙන්න. එක යෙනවාද නෑ. ඒක තමයි අ යෝජිත ජන සම්මත ව්‍යස්ථාව යෝජනා කරලද ඒක සම්බත කලන්න යයි පාලිමින් තුනමින් ඔබ ද්‍යවතාදායක සභාව සම්මත කරන්නත් ඔබ. එකක අත්ත දැම්මත් අතවර ල න්ත්‍රීවර බල රජනය කැන්ඩ බුන් ෙදරයන්ු මේකේ මොනවද කරන්නේ මේ විසි දෙවන ්‍යථාව සංශෝධනය රනිවු ික්ම සිංහගගේ මොවාද කරන්න. සඳු දතියන එකෙන් අඩුී භාගය මේකෙන් යෝජනා කරවා රනිුර්ිකමසිංහ පාලිමේතුවෙන් හද දෙනෙ දැන් ඉබරයිනය කතාව පාලලිමිේතුවෙන් හද තුන් දෙනෙක් පිටතතෙන්. හතයි තුනයි කියන්නේ වෙනත් ආකාරයකින් කියනවනම් කීර්තිමත් විනි්කාරයෝ ක්‍රටියයුත් එම හාධකරණය හොට කවදවත් එන්න හබෙන්න්නඇ භාජනාතිකනයට මොද පත් කරන අධිකාරය මේියගුල්ලු. කායි සහ දිියවුරුන් දෙන්නේ මේ තුට්ටු දෙකේ දේපල්ලු තිසර එම වඩ බෑ. සුදුජාතිකේ මේ රට රාජපාලකන සමයේ පවා විනිශ්කාරුන්ට නිදහස තිබුණා හමත් නිිශකරවරු හමුුවේ දරුන් දෙන්න. කාගෙවත් කකුල් දෙක හුවේ දනින් වැටුනේ නැහැ. මෝන් යෝජනා කරන ක්‍රමවේද හා දැන්තවතින ක්‍රමවේදය මේ ව්‍යවස්ථාදායක සභාාවසියට හැත්තෑවකින්නේ මේ දෙශී විසි පහයි පල් හොරු ඔවුන් කැමති අයට විතරයි ඉහලට යන්න පුළුවන් මහාදිකන ම මේ පැ එකයි බිග අ ජීවන් කුල්ලතුන්ග එකන හිතපු ලලිත්. දන්ගේ නඩුහ විනිි්කාරය පැහදදි ු ද අුදුතුන්ට හිරයීමම ිනි්කාරට ඉදිරියට අන්නමු අදර නෑ කොල්ල මිනුත් අලල ියට කිසි කලා ඊළඟට අපිටද අභියාචනාති කරණය සභහපතිවරයා ඔහු කොද ම මොනරාජද ශ්‍රීෂ කන්දරාජා ඔහු තමයි යාා තිල රන බලාන ර පහර පවාද පැදි නුද ද දබන සපපුර්ම නීති රෝදී ස්ාි ෝදී ජීවිතයට මැරනකම්ම දුන්න ප්‍රමෝෂණ එක. ඒක ආණ්ඩුවට කඩයන යට තම විහලට යන්න පුළුවන්. මහාධිකරණයෙන් අභ්‍යාජනාධකනයට අභ්‍යාජානාකන ශ්‍රෂ්ාධකරන ්‍රෂ්ඨාධිරන ක් ජාතින්ගේ සංවිධානය භිතිියුණු යෝජුතය එම ැ අල්ලස් කොමිසම මේ සාමාජිකය එම නත්න තවකෝයි හරි බැංකුවක සභාපතිවරේක් දැක මහල්ලං අප බදන්න කොමෂල් බෑංකි සට පනස්සය ඇතින රජේ ඒෙ ඉන්නෙ සභාපතිය යිල්ල කවද ශ්‍රී පවන් ශ්‍රේෂ්්‍රාධිකන්නේ විනිශකාරවලය සීව වනසුන්ර දූෂන කොමිසම සභාපතියේ ශ්‍රේෂ්්‍රාධිගන මිශ කොහොමරික් ආණ්ඩුවට කඩේ අනයට තමයි. මේ තවතින ක්‍රමවේදය තුල ඉහරට යන්න්න පුළුවන්. දුස්්‍රාම ගිහිල්ලත් තවතනකට යන්න පුළුවන්, ක්‍රමවේදයයක් තමයි එක හදල තියෙන්නේ අර කලින් කිපුදේ ඔබට මත කනේ මොකක්දද. බලවතාගේ ආයුධය තමයි නීතිය කියලා තමයි මවන් පාත්වාගෙන යන්න. අන්නේ එක තමයි දැම් මේ සියයට හැත්තවක් දේශපාලුවන්ගේ දෙේසී විසි පහය නෝජිත්‍යයන්්‍ර තමයි ඉහලට ඇන්ඩ පුලුවන්ගේ හදල තින ක්‍රමවේදයට කියර අපට එකගන්න බෑ ඇයි ව්‍යවස්තාවේ තුන හතර කියෙන ව්‍යවස්ථ දෙකෙන් කියන්නේ ජනතා පරමාජ පපත්වය බලයහා එය බැලගැන්වීමේ ක්‍රමවේදේ. ඒකට කෘශ්සිිම කෙන්කුට අ දාන්න බෑ බැඳගත්ම අගේ යක්තමයි අධිකරණයෙන් ස්වාධීනත්තය දැන් මේ තියනොද වාධීනත්වය දැඟට කීපු යන්ට පේනවාොද වාධීනත්ය නෑ කීතිමත් විශ්නිෂ් කාරයකුට කවදපත් අවිිා නාධි කරනීදර ශ්‍රෂ්ාධිනයට ඇන බැක් කුුණු කනවනම් ජරාගඩ කරනවනම් වහම උඩට යන්න පුළන්. දැඟබට පැහැදිලි ඇති. මහාධකරණය රජුව චීදදීල්ලා යම් චෝදධතය හිරේ රයෝත්. හු රජු දපු යෙනදුු දබ විනිශ්කාරරයා රජුවක්‍රයා කළේ රජවයට එරරි වනා ඔුට කවදකත් ඉදිරියටයන්න බැහැ. දැන් ඔබට පේනව ඇති ඇයි නාගාණන්ද ඔබ වෙනුවෙන් මේ විසි දෙවන ව්‍යාතා සංචෝධනය අභියෝග කරන්නේ ඇයි කියලා. ඇයි ඔබේ අධිකාරී බලය බලගන්නන අධි දෙකට නැමිච්ච ධනිං වැටිච් අධිකරණයකින් අපට කිසිම ප්‍රයෝජනයක් නෑ. දැන්තින කරමවේදය දැම්මූන් රටම බොරු කියලා විජේදදාස රජපක්ෂගේ න මෙන්න අපිගේ නවා වාධන අධිකනය කල කොහෙත්මනෑ මහිතනය ඔබට පැදිලේ ඇති ප්‍රශ්න තියනවන මෙතන දාන ම උත්තර දෙයනවා. මොකද මෙතනින් තමයි රටක් හදනවාද නැති වෙනවාදගන එක තින්දු කරන්නේ. හොරු ආරක්ෂා කරනව නම් ඒ අධික නෙම් වැඩක් නෑ ඔබට මතක ඇති ගෝටාගේේ රාජපක්ෂකෙන් අඩුව අර දෙමාපයන්ගේ අත්දේගට වියදන් කගුණාඩුව මහාධිකරණයෙන් ඉල්ලාස් කරගන්න අවසර දුන්න ඇයිඒ ඔන්න හේතුද විිසි වනස් ්‍යස්ථ සංචධනය ගෝටාබේගේ ඇයි අධිකරණය ඔබේ අධිකරන්න බලය පවාදුන්නේ අධිකරන ස්වාධයන නැති නිසා දැන්කරන ිකමසි පාලිබිතුුට අාවයකොමද සම්පූර්ණ ව්‍ය අස්ථාව රෝදීව ඇයිඒ අධිරණය ස්වාධියන නැති නිසා ඒ ගොට මහින්ද දේශපි නඩුව ්‍රේ්ාි කරන අද වනගු තිය අඩුව තාවවම දිනදීල නෑ. ඇයිඒ අධිකරණය වාධිනත්වයෙන් නැති නිසා. ඊළඟට දේශමන්ඳු තෙන්නකොෝන් එදාවිල පහරදීලා ඒකරපු විශයට හට රව ශ්‍රෂ්ාිකනය අඩුවත්යෙනවා දැන්ගේ අඩුටමක දෙලා යෙන්නේ කවද සිද්ධිය වුන්නේ මැ මාසනමය. මොනද නීතිය කියන්නේ. ජනතාවගේ අධිකාරේ බලය හා මූලික අයිතිවාසිකම්මට පටහැනිි ක්‍රියක්න සෑම අවස්ථාවදීම ලංකාවේ අධිකරනෙ බැඳදිී සිටිනවා. එවැනි නඩුවක් මාස දෙකක් ඇතුළ තහල තින්දුව දෙන්න. කෝ දැන් පාස්කු නඩුව ඔුදු කියද ඔවුදු තුුණකට පත් වැඩි. කෝ දැන් දේශබන්දුගේ නඩුව ඒ ගත් දෙසැම්බර් මාසට. ඇයිඒ ස්වාධීනත්වයක් නැති නිසා. දෙසී විසිපා හැම විටම උටසාහ කරන්නේ. න්ගේ බෙල්ලට තුන්ඩු වැටෙනව නම් ඒ කෙසි හෝ වලක් වන්න. අන්නේ එකයි ඔබට කියන්නේ. හරියට හඳුනාගඩ අපිට වැරදිච්චි තන කොතරද කියා. මේ කවුරුවත් ක්‍රියාත්ම කරන්නේ කාගවද බලයක්න මේ ඔබේ බලය. එක නිසා මෙවැනි අවස්ථාව ම හිතුව නමයක්න මේ අනුවක් මේ චාර්චකරයගෙන නවදනෙක් බොහමමාරුවෙන් අවශ්‍රේෂ්ාිකරණයට මේ අභියෝග කරන්න. දැන් ඔබට පැහැදිලි ඇති ැඒයේ දැඟපදක්කා අර ්‍රිතානය ොඩි කාන්තාවගේ. ඒකට මකද නේ අභියාජනාධකරන්නේ දුන්නද ඒෙම නවාධකිවී ඒ දැ කවදේක ප්‍රධාන චෝතිිතය ඇත්තකම ගෙනන ්‍රනිීල් වික්කමසිහ. පනිල් ලක්කමසිංහ තමයි ඇ ඔහු කිව්වා ඔහුට ඒගේ ප්‍රකාශයට තමයි ඔහු දැන් කිපිලා එන්න රටින් නිර පහරෙන් අලන්න. නමුත් ඒ සම්පූර්ණයම වැරදිිත දුවක් ඇයිහිම ැනිනා ගරද කිසිම අභිමතානුසාරී බලයක් කිසිම රාජන නිියධාරි ගු දල නෑ මූලික ජනතාවගේ මූලික අයිති වසික මලට ස්භාව යුක්තියේ ස්වභාවවික යුක්තයෙන් මුූල දර්මට පටහැනිිනම්. අධි කරණට උපරිම බලය තියෙනවා දර්ශේ විසි පහ මොනවිදියට නීතිය බලය දුන්න මය කිසි ද ධිකරයක ප්‍රශ්න කල නොහක කිවත්. නි ලෝවල එක මනද පරිපාල නීතිය සිද්ධාන්තන්ුව අධිකරණෙටම ඇදිහතය ලයක අල්ල සි කරන්න පුලුවන් ඒ ඒකට හේතුව දැන් ඒකත් ්‍රෂ් අධිකණයට නැවතේ නවා. රටේ නීතියක් නැත්තං මහජනතාවගේ අධිකාරී බලයට ගරු කරන්නේ නැත්තං ජනත පරමහජිපත්ය බලය ජනතාවම විහිළුවට පත් කරනවා නම් ඒ රටට කිසිම ගැලරීමක්නෑ මංගේක වචන කී පාවිච්ේක්ල මනාද නීතිය විනය සදාචාරය සභ්‍යාත්‍රය හැදියාව මේව නැත්තං එවැනි රටකට එක අඟලක් ක තිස්සර හටයන්නුවෑ. දැංගට පැහැදිලි ඇති මංඟට පැහැදිලිවකිව්වා ඇයි මුළු රටම එකකාන්සි. මේ විසි දෙමන ව්‍යස්ථා සංශෝ දෙන්නට සම්පූර්ම එර හිවී යුත්තේ. ඒකා දෙක ඔබ හලතියනවා ප්‍රසම්පාදනු කොමිසම කියලා ඒමොකක්ද. ඒ තමයි දැන් තියෙනවනේ හොඳම නිදර්ශනය තමයි දැන් අර ලිටරෝ සමාගමටය ගන්ද හිල්ලා දැන් රනිු ලක්කම සිංහරපු බර පතල වංචාව ගැස්මේ‍රින් ලක්ෂ දෙකක් කියන්න දොල් රණුහයට අනු මත කරලා දැ ප්‍රසම්පාදන කොමිසක්න විනට ඉන්න දෙසිසි පායි පල්හුරටික් තමයින්න තෙට අනුමත කරන්න ඔබ දන්න කැවිිට පල ඉන්න මුොක්කුද කියලා ඒ අනුමත කරලා ඩො අනුහයට තෙන්ඩර එක ගත් කෙනාට විදිිමත් දැනු දුන්නට පසේ තමයි රනිවලිකමසි අග්‍රමතිරෙය. ඔොහොම නොවද කරන්නේ. අනුමත්ත කරලා දැන්නපු තන්ඩර එක කැන්ස කරලා දෙවනි තැනට එකසි නමයක් කෙනාට විසි නමයෙක් කෙනාට තෙන්ට්‍ර එක දෙන්ඩ තිී්දු කන්නවා. කිය හොරකන් කරනවාද මෙ දකින්ට මංකකි පක්ෂ පැත්ත කරදන්න. බිස් අනුහයිඉඳලා එක සිසනමට ඩොලර් තිස්තුන ාන ොල් ර එකත් තුන්ේ හැටක් තරයෙනවා දැන් එතනොච්චරදමටිට ලක්ෂ දෙක. කොහෙද මේ සල්ලියන්නේ ප්‍රසම්පාදන කොමිසමක් නැති නිසාම මේක ගැන කතා කන්න. දැන් ඇවිල් ඒ සලිටක ඔක්කම රණනි ලික්මසින්ගේ සත්්ජාතිය පක්ෂයට යයි ඇ ප්‍රසම්පාදන කොමිසමක් නෑක විර්ශනය කරන්න විිකන ාජිපතිර පෙන්න්නයිෙන්න්නිියක සිසනමිර දුන්න මෙන්න ගියපු මුදල් ඔක්කම පෙන්නයි ම කුත් කරන්න බෑ. ්‍ර සම්පාදන කොමිසමත් තිබනම් බිතරයි බලන්න පුළුවන් ඒඒ ටන්ඩ එක කවද කවුද දුන්නේ මොන්න මොන පදනටද ටැන්ඩර එක ප්‍රධානය කරන්නේ ඔවුන්ට බලයඇතිබන අවුදු හතත් දක්වා හිරයවන්න වැරදද කරන්න ඕන. එක තමයි ගෝට අබේ අල්ලා විෂි කළේ. දැම් මොනොද විසි දෙකන්ගන ප්‍ර සම්පාදන කොමිසම සට පාහක වැඩක්නෑ ඇයිහෙමික. ඔබ හිතන්න? අප දෙනවා ටැන්ර එකක් බිලියන මිලියන බිලියන සියක ටැන්රයක් දෙවා. ගත්ත මිනිිය වංචා කරනවා. මොන ද ප්‍රසම්පාදන කොමිසම විජේදාස රජපක්ෂගේ රනිල් දිිකම සිංහගේ තින බලය ඒ මගඩියක කරපු මිනිට දෙන්න පුළ රුපියල් ලක්ෂයක දඩය. එක විහිළවා. අනිත්ය බිගණන කොමිසම ඔබට මතක ඇති අපි අතන කෑග හැව්වා අපේ. අරගල බූම අපික පාලිමිතු මත්‍රීවරුන්ගේ අමාත්‍යවරුන්ගේ නියෝජ අමාත්‍යවරුන්ගේ රජන එතගේ රාජනා කකෑ ඔක්කම ගිනු වි කන්නන්නේ කරන්න ොනු දේශාල පක්ෂ ඇතුළ. ඔය එකක්වත් ඔය කිසිම බලයක් රනිල් වික්කම සිංහයගේ විජේදහස රාජ පක්ෂගේ විසිදවනිී අස්ථ සංශධනය ඇුලේ නැහැ. හැබේ යෝකොම බලතින යෝජිත ජන සම්මධ ්‍යත්තාව සම්පූර්ගමතියන ඒ තියන ප්‍රම්පාදන කොමිසල්ම ප්‍රකාරව වංචාවක් කොළොත් ඒ ප්‍රජෙක්ටගේ වටිනාකම ඒ පුද්ගලයා ප්‍රජෙක්්ටක බාරගණඩ කලින් ඉන්සරන්සකද න්නන ඉන්ඩෙමනෙට ඉන්ස්ුවරන්සකත් න්න ඕනි ප්‍රයෙක්්ක ටි ආකම ප්‍රජෙක්්ටක ෆෙල්ුණු ඉන්රන්සකෙන් ලංකාව ඉන්සුරන් සමාගමනේ ඒ කරති නො ලොයි්ේවගේ ඉන්න්ස් කම්පනනිස් ඒකෙන් ආයකරගත්ත මාරමිණියයටට අය තෙන්ඩර් ගණ්ඩ හම්බවෙන්නේ නැ එක තමයි ලෝකයේ දියුණු රටවල ක්‍රමවද. ටම තුනක් කතා කලා මොනාද ප්‍රසම්පාදන කොමිසම විහිළුව විගණන කොමිසම විහිළුව අධිකරණය ස්වාධීනත්වය පිහිටුවාලා ගේෙනනවා කියෙන ඇතං දාහයෙන් හතක් ඇතුළෙන්දාගන ඒ කරන මගරිය තවත් විහිළවා තව එකක් කියන්න. මෙන්න මේක හොඳට හගන්න. මෙහි තාම වැඩගාදයක්. මේ ව්‍යස්ථ සංශෝධනයෙන් ගේනව රාජ්‍ය නිලධාරිාකිෙන අර්ථෙන්ි රූපනය ඒ ඉවත් කරනවා පාලිමින්තු මන්ත්‍රීවරු රාජනායක අමාත්‍යවරු නියෝජ අමාත්‍යවරු දැන් අලුතෙන්දාාරති කවුද මේ බිගන කවද මෙ කවද මහා දැංකවේ අධිවතියන් ඒක කියනවාකෙනෙක්ත් රාජ්‍ය නිර්රධාරයා ගෙන අර්ථනිරූපණය ඇතුළට වැටන්නේ නෑ වැටුුත් මොකද වෙන්නේ මෙන්නේ සම්බන්ධවතින් අර්ථනිරූපණය හ ම මේ කියවනවා වයා ලීග ප්‍රසි ටේකන ග ප්ලි ෆ ඉව of oh with by appropriate public මගේ සිංහලයෙන් තෙරුම් කර රාජ්‍ය නිලධාරිය රජයේ සේවකය කන අර්ථනිරූපරයට වැටන පුද්ගලයට එරහිව අල්ලස් හා දෂණ වර්දක් සම්බන්ධවවැ legal ප proceeding Scienceට අධිකරණය නඩුව පර්පුක්ෂණයකින් හුගේ වැරතා නම් බෙන්න්න ඕන. දෙසය විසි පහදන්නවවා එක තින අවදානම. විසිදවනි ව්‍යවස්ථ සංශ්‍රධනය කියනවා අමාත්‍යවරු මන්ත්‍රීවරු රාජනායකය කිසි කෙනෙක්. වාාජ්‍ය නිලධාරයක්ෙන අර්සනිවරූපණයට වැටෙන්නේෙන් නැත. ඒක තමයි. ැඟගිල හන් රතුන්ගගේ ඉල හාදිිරනය තින්දුව අද මිලියන් ගානක දඩගාලා හි නිර්ණනුවන්දිල අත්තිිට. ආය පාල්ලිමිින්දු කියල වාඩිය පනව. පාල්ිමිතින කොච්චරීන්වා කියල බලාන්න වීරවන්සේ ගම්මන් පිල ගම්මන් පිළලත් ඇෑල්ල මහාදිකරනේ බරපතල අ ඔස්්ලියෙන් ලේඩිකිෙනකොට ංචාව කර චෝතිතයෙක්. තව කවද මේ චම්පි කරන වක. මහාදිකරණය හමුවේ අපරාධනඩුවක චෝදතයෙක්. මේවා කියන කොට පුද්ගොලය පැත්ත කරදාන්න. පුද්ගලේ පැත්තකදාානේ නීතිය පත්ත හිතන්න. කොහොමද රටක් ඉස්රහටයන්. වතන අමාත්‍ය මඩ්ලෙඉන්න බහුතරයා අපරාධනඩුවල චෝදිතයෝ එෙම නත නීතිපති චෝදනාපත්ල අයින් කරගත්තා අය. කොහොමද රටක් ඉස්රහට යන්නේ. කිස්චි විදහගත. කිසිම විදිහගටම එක කරුණා කරල මේ කතාවාහනකොට නිදහස් මනසකින් අහටික කියන්නේ එකයි. දඟට තේන රාජ නිලධාරයගෙන අර්ිනිුරූපනයෙන් දිශසි විසිපා ඉවත් කරපුුවන් පස්ස කවුද නිඳන්නේ. ඔබ ඇයි බයවෙන්න දෙන ඕනු හොරකමක් මඟඩියත් තක්කඩිකමක් කලා ඇත උසාාවක අ ප්‍රශ්නයක්නෑ වැරදිකරුගොලත් ප්‍රශ්නයක්න එකට තැපිල් අද රය පලමිතු අන්නුපුළන් දැම් පහැදිලිද දඟට තේරෙනවද? රටඒ මේ නාගනන්ද නීතිය පිබඳව දැනුවත්වයට කියන ඇයි කියලා. වෙන කිසිම දෙයක් කරන්න බෑ. සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහනය කෘෂිකර්මය හෝ වෙනත් සේවා කි රටක කරන්න බෑ නීතිය ආධිපත්වෙන ඇත්ත. රාජනයක බයනතු රකරන ැි සින් පලි ලකි ට ුද අඩුව ව ති නි. එ අඩුවේ ප්‍රධාන චෝදතය රනිිල් ලිකමසිංහ. ඇයි බයිනතුවමයව කරන්නේ. පුරවැසියා තමන්ගේ අතිවාසිකම් ගැන කිසි ූන දුවන්න. ඊට වැඩිය වැදගත් නෑනෑ අපේ පක්ෂනායකයා. නෑනෑ අපේ පක්ෂනායකයා. න මෙයා අපේ පක්ෂනායකයා ඔය මොකක් කත් ඕන්න අපිට ඕෝනික් අපේ නාකයා විතරයි කියන. අන්නේ දෘෂ්ටියය ඉන්න තා කල් ඔබේ මාත්‍රභූමියය ඔබට අහි මේනවා කියන එක ඒකට? ධමතිය පල කරන්න විශ්මය පල කරන්න කිසිීම හේතුවක් නෑ. මම හිතන මේ වැඩ සටහනට සවන්දිීපු ඔබට ඇයි ඔබ විසි දෙවන ව්‍යවස්ථ සංශෝධනයට සම්පූර්ණය එරහහිවිය යුත්තේ. කළ යුතු යමක් තියෙනවා ආණඩුකරන ව්‍යස්තාව සම්පූර්ණය මල්ල විසි කරන්න ඕනි ජර්ජයාවදනගේ ජනතාව රජුවම සම්බත කරන වැැඩ සටහනකර අන්න ඕන. දෙස විසිපා ජීවිතේට. ඔබේ මාතෘභෝමය අනාගත පරම්පරාවේ උරුමය සුරක්ෂිත කන ආඩු ස්ථාවක් මේ ලංකාවය ස්ථාධිත කරන්න. එක කළ යුතුය ඔබ මයි එකටන ඩොක්ී ෝ නැසසිට එක අත්‍යා අවශ්‍යතාව සිද්ධහන්තේ වෙන ක්‍රම යන්න. ඩොක්නෝල් එවලන් පරාථක් ඉදිරියට යන්නේ නැත්තම් වෙනන ක්‍රම යන්න. ඒක තමයි තෝර ගත්තේ රටේ ආණ්ඩුකරමේ අස්තාව සම්පාදනය කරන්න ඕනි ශිල්ම දේශපාලුවන් දනගත්තන්ට ජනතා පාරමාජවත්තිය බලයහම. අධිකරණයට දෙඩෝනි උපරිම බලය පාලිමින්තුට හා ඒවගේ රාජානාකඇතු කැබිනට මන්ලේ ඇතුලු මේ සියලු දෙනාටම උකුස්සෙක් වගේ තෝචක ගහල්ගනට පුළන්ිර බලදන්න වනේ අධිකරණයට. අන්නේ එක තමයි යෝජිත ජන සම්පත ජන රජව ්‍යස්ථාව යෝජන කරන බලර්ගල් ක්‍රමවේදය. මෙන්න මේක වැදගත්කම රටේ පුරවසියම් නිදහස් මනසිකින් හිතන්නේ නැතිතා දුරට. ඒ ඒ නොයෙකු දේශපාලල පක්ෂේ යනතාව දුරට මේ රට කවදක්වත් ගැලවෙන්න මේවගේ ඔපචනිටි කත්තියනකොට බය නැතු ඉන්ත්‍රහට එට පුළුවන්ෙන් ෝන කියවන්නඩ පුළුවන්ෙන් ඩෝනනි ඇයි මේකට අපේ නොව යුත ම බි්මි පත්වයෙන නමදනයි. නම්ම දෙනයි මේ අභියෝගල ස්ටාලිකරන්නේ ඇයිඒ බහුතරයකට අකුරු කියල පුළොගුනාට තමන්ගේ අතිවාසකම් පිළිබඳව දැනුවත් නෑ. නැත නම දෙන්න ඕොන මේත මේේ මේ නසක්ෙන් නිේ ස්්‍රාතිිකනයට අපිට සම්පපුර්මි රුද්ද ගෙන. තෙරම අන්නේකයිම මේයන්නේ නාගලන්ද දාන් දෙපාමේ කුණු ගොඩට ඔහු ඉන්නේ නිදහස් මනසකින් මේරට අධිකාරී බලවතාවන ජනතාවගේ කොන්ද කෙලින් කරලා නිදහස් මනසකින් හිතන. තමන්ගේ අධිකාරී බලය කිසිවකට පාවානු දෙන ජනතාවක් ගොඩනගලා අරගලය වරනෑ? අරගලය කොහෙත්මිවරනෑ ඒකට බය නලියනවක්ටේ අරගල භූමියයටට පුදදුම බයක්තියන්නේ. ඇයි රාජනාක කලින් දල ේදියට යමගෙන රනි විිකම ින්ගට ජීවිතය අරමත් වෙනන අතට ැබයයික ක්ඩ වෙනවාම තමයි. අපි මේ කොයික කරන්නත් පළමුුවෙන්ම නිදහස් මනසකින් හිතන අපි නිර්පාක්ෂික පරවැසිය වෙන්ඩෝන ඔබේ වගකීම අන්තිමට චන්දය දෙන දවස්සේ කවුද වඩා යෝගෙ කියලා හිතනවා මිසාක්? එකකාගේ කවදුරල ඇවිල් ඇරල් ඩයිද්දාලා ලෝලා වගේ ඉන්ඳීමෙන් රට්ටට වින්නේ බරපතල හානියක් කියෙනෙක කරුණා කල්ලා තෙරුම්ගන්න. මහිතන ඔබට මේ සම්බන්ධ මේ තිබ්චි විවර්රණය පැහැදිලි ඇතිගේලා අපි නැවත හම්වේම බොස්තුති ඔබටසා.